ආයි බෝවන් යාළුවනේ, ඔයාලට කොහොමද? ඔන්න මම අදත් ආව කොටස් වෙළඳපොළ ගැන ඔයාලත් එක්ක කතා කරන්න. මමද යන්නේ මගේ කොටස් වෙළඳපොළ ගැන තියෙන අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් යාළුවනේ, ඔයාලත් කැමති නම් කොටස් වෙළඳපොළට එකතු වෙන්න. ඔයාලට මේ වීඩියෝ එක බලන්න මම ඔයාලට ආරාධනා කරනවා. යාළුවනේ, මේ වීඩියෝ එක බලන්න කලින් මගේ අනිත් වීඩියෝ බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. කොටස් වෙළඳපොළ කියන්නේ අනිත් වෙළඳපොළවල් වගේම සාමාන්‍ය වෙළඳපොළක්. හැබැයි ඊට වඩා පොඩ්ඩක් සංකීර්ණයි. කොටස් වෙළඳපොළේදී සිදුවෙන්නේ කොටස් ගනුදෙනු වීම. මෙහිදී සිදුවන්නේ කොටස් විකුණුම්කරු තමාගේ කොටස් විකුණා ගැනීම සඳහා කිසියම් මුදලක් යෝජනා කරනවා. ගැනුම්කරුත් කොටස් මිලදී ගැනීම සඳහා මුදලක් යෝජනා කරනවා. මේ මුදල් දෙක සමාන වෙච්ච අවස්ථාවේදී ගනුදෙනුව සිදුවනවා. තව ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොටස් වෙළඳපොළට එන්න ඉංග්‍රීසි ඕනද? ඉංග්‍රීසි දැනුම එච්චරම ඕන වෙන්නේ නැහැ කොටස් වෙළඳපොළට එන්න. මොකද මමත් එච්චර ඉංග්‍රීසි දැනුමක් තියෙන පුද්ගලයෙක් නෙවෙයි. කොටස් වෙළඳපොළට අවශ්‍ය කරන ඉංග්‍රීසි වචන දෙක තුනක් තියෙනවා. ඒව නිකම්ම පුරුදු වෙනවා කොටස් වෙළඳපොළේ ඉන්නකොට. ඒ වගේම මම කොටස් වෙළඳපොළට එන්න කලින් මාස 3ක් විතර කොටස් වෙළඳපොළ ගැන ඉගෙන ගත්තා. කොටස් වෙළඳපොළට ආවම පස්සේ මම අත්දැකීම් ලබන ගමන්ම කොටස් වෙළඳපොළ ගැන ඉගෙන ගත්තා. ඔයාට මේ කොටස් වෙළඳපොළ ගැන ඉගෙන ගන්න දැන් ගොඩක් ක්‍රම තියෙනවා. ඔයාලට YouTube එකේ ඇවිල්ලා සර්ච් කරලා කොටස් වෙළඳපොළ ගැන ගොඩක් වීඩියෝ බලා ගන්න පුළුවන්. ඒව නැත්තම් පොතපත කියවලා වුණත් ඔයාලට කොටස් වෙළඳපොළ ගැන ඉගෙන ගන්න පුළුවන්. කොටස් වෙළඳපොළට එනකොට ඔයාලා ගාව ඉවසීම වගේ ගුණාංග තියෙන්නත් ඕනේ. මට කොටස් වෙළඳපොළ කරනකොට තව ටිකක් ඉවසන්න පුළුවන් වුණා නම් මට මගේ ලාභය වැඩි කරගන්න තිබුණා. ඒ වගේම ඔයාලා තේරුම් ගන්න ඕන තව දෙයක් තියෙනවා. ඒ තමයි වටිනාකම සහ මිල කියන්නේ දෙකක් කියන එක. ඔයාලා කොටස් වෙළඳපොළට ආව ගමන්ම මම ඔයාලට යෝජනා කරනවා ඔයාලා කොටස් වෙළඳපොළේ තියෙන ටිකක් පරණ දිනු වෙච්ච සමාගම් වලට ආයෝජනය කරන්න කියලා. මොකද ඒවා ලේසියෙන් කඩා වැටෙන සමාගම් නෙවෙයි. ඔයා කොටස් වෙළඳපොළට එන්නේ අඩු වයසින් නම් සහ ඔයා කොටස් වෙළඳපොළේදී ආයෝජනය කරන්නේ ටිකක් අඩු මුදලක් නම් ඔයා ස්ටොප් වර්කර් කෙනෙක්ව තෝරගනිද්දී ටිකක් වයස අඩු කෙනෙක්ව තෝරගන්න. මොකද වයස වැඩි කට්ටියට ටිකක් තරහ යනවා. මේක මං කිව්වේ ඔයාලගේ අමතර දැනුමට. මං ඔයාලට කියන්නේ වයස අවුරුදු 20 වගේ කොටස් වෙළඳපොළට එන්න කියලා. ඒක තමයි කොටස් වෙළඳපොළට එන්න ඕන හරිම වයස. මම ඕ ලෙවල් වලටයි ඒ ලෙවල් වලටයි කරේ කොමස්. හැබැයි කොටස් වෙළඳපොළට එනකොට කොමස් කරන්න ඕනේ නැහැ. මොකද කොමස් කරා කියලා කොටස් වෙළඳපොළ ආයෝජනයට ලොකු බලපෑමක් සිදු වෙන්නේ නැහැ. මේ ලෝකයේ එක එක වර්ගයේ මිනිස්සු ඉන්නවා. සමහර මිනිස්සු සල්ලි හම්බ කරන්න කැමති. තවත් සමහර මිනිස්සු සල්ලි වේදම් කරන්න කැමති. ඔයා සල්ලි වේදම් කරන්න කැමති නම් කොටස් වෙළඳපොළ පැත්තේ වැඩි එන්නේ නැතුව හිටියොත් තමයි හොඳ. මොකද ඔයාගේ සල්ලි නැති වෙන්න පුළුවන්. සල්ලි නැති වෙනවට වඩා සල්ලි වේදම් කරන එක හොඳයි නේද? ඔයා සල්ලි වේදම් කරනකොට ඔයාට සතුටක් ලැබෙනවා. ඒ හින්දා කොටස් වෙළඳපොළේදී සල්ලි නැති කරගන්නවට වඩා ඔයා සල්ලි වේදම් කරලා ඒකෙන් සතුටක් ලබන එක තමයි හොඳ. ඔයා සල්ලි වේදම් කරනවට වඩා සල්ලි හම්බ කරන්න කැමති නම් ඔයාට සල්ලි හම්බ කරන්න නිකන් අමාරුවක් වගේ තියෙනවනම් ඔයා කොටස් වෙළඳපොළට එන එක තමයි වඩාත්ම හොඳ. පරිභෝජනයට වඩා ආයෝජනයට කැමති ඔයාලා වෙනුවෙන් තමයි කොටස් වෙළඳපොළ තියෙන්නේ. කොටස් වෙළඳපොළට එන එකෙන් ඔයාලට ඔයාලයි ජීවිතයට ඕන කරන යහපත් ගුණාංග එකතු කරගන්න පුළුවන්. නිවැරදි අවස්ථාවේදී නිවැරදි තීරණ ගන්න එක, අනාගතය ගැන හිතලා තීරණ ගන්න එක වගේ යහපත් ගුණාංග ඔයාලා ජීවිතයට එකතු කරගන්න පුළුවන්. කොටස් වෙළඳපොළෙත් පොඩි පොඩි ස්කෑම් තියෙනවා. හරියට කොටස්වල වැඩි මිලක් පෙන්නලා තමන්ගේ කොටස් විකුණ ගන්න වගේ දේවල් කොටස් වෙළඳපොළේ තියෙනවා. ඒකදී එයාලා කරන එක දෙයක් තමයි තමන්ගේ කොටස්වල මිල වැඩි කරගන්න තමන් විසින්ම තමා ගාව තියෙන කොටස් වර්ගයෙන් කොටස් මිල දීගෙන ඒ කොටස්වල මිල වැඩි වූ පසු වෙනත් පුද්ගලයෙකු සඳහා ඒ කොටස් විකිණීම. මේකදී වැඩි මිලකට විකිණීමෙන් වංචා කරලා කොටස් විකුණන පුද්ගලයා වැඩි ලාභයක් ලබා ගන්නවා. අලුතෙන් කොටස් වෙළඳපොළට ඇතුළත් වෙන
නවක ආයෝජකයෝ මේ වගේ දේවල් වලට රැවටෙනවා. ඔයාලට මතකද මම කලින් වීඩියෝ එකේදී කතා කරා කොටස් විකුණුවොත් සිදුවෙන ලාභයක් ගැන. දැන් මම කතා කරන්න යන්නේ කොටස් විකුණුවොත් සිදුවෙන අලාභයක් පිළිබඳව. එකපාරක් මම ගනුදෙනු කරනකොට මගේ CDS account එකේ රුපියල් 1000ක් ඉතුරු වුණා. මං ඒ සල්ලි නිකන් තියෙන හින්දා ටෝකියෝ එකේ කොටස් 19ක් ගත්තා. දැන් විකුණුවොත් සිදුවෙන අලාභය මොකද්ද කියලා මම මගේ කැල්කියුලේටරෙත් අරගෙන මම යනවා CSC app එකට. CSC app එකට ගිහිල්ලා CSC app එකේ stock activity වල Tokyo කියලා search කරගන්නවා. Tokyo සමාගමේ කෙටි නම තමයි TKYO(N)4. මම මෙම සමාගමෙන් මිලදී ගත්තේ N කොටස්. ඒ කියන්නේ ඡන්දේ හිමි කොටස්. මෙම සමාගම අද දවසේ සිදුවෙච්ච ගනුදෙනු වලදී රුපියල් 1710කින් මිල පහළ ගිහිල්ලා තියෙනවා. මම කොටස් මිලදී ගත්ත මිලත් එක සංසන්දනය කළා. දැන් මම මේ කොටස් විකුණුවොත් මට සිදුවෙන අලාභය ගැන ගණනය කරන්න පුළුවන්. මම මේ කොටස් මිලදී ගත්තේ රුපියල් 52කට. දැන් මේකේ මිල රුපියල් 45යි. ඒ කියන්නේ දැන් මම කොටස් විකුණුවොත් මට එක කොටසකින් රුපියල් 6ක පාඩුවක් සිදුවෙනවා. මම කොටස් 19ක් ගත්ත නිසා මට මෙම සමාගමෙන් රුපියල් 6වරක් 19 රුපියල් 114ක පාඩුවක් වෙනවා. එහෙම වෙන්නේ මම දැන් විකුණුවොත්. මට සිදුවෙච්ච අලාභ ප්‍රතිශතය ගණනය කරන්නත් අපිට පුළුවන්. මම කොටසක් ගත්තේ 52කට. දැන් කොටසක සිදුවෙලා තියෙන අලාභය රුපියල් 6යි. 6 52කින් බෙදලා 100ෙන් වැඩි කරාම මට සිදුවුණු අලාභය ප්‍රතිශතයක් ලෙස දක්වන්න පුළුවන්. එතකොට රුපියල් 11යි 76ක අලාභය සිදුවෙලා තියෙනවා. මම ටෝකියෝ සමාගමෙන් කොටස් මිලදී ගත්තේ උද්දමනය හමුවේ මගේ රුපියල් 1000 ආරක්ෂා කරගන්න. ඉතින් මම මේ කොටස් විකුණන්නේ නැහැ. ඔයා ගෙදර ඉඳන් කරන්න පුළුවන් පොඩි පොඩි ව්‍යාපාර ගැන දැනගන්න ඕන නම්, විශේෂයෙන්ම O-level A-level කරන නංගිල මල්ලිලා නම් ඔයාලට පුළුවන් මේ YouTube channel එක සමග එක් වෙන්න. ඒකට කරන්න තියෙන්නේ subscribe කරලා අපිත් එක්ක එකතු වෙන එක. ඔයාලා හැමෝටම සුබ දවසක්. අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.